ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය Live at 8 සමගින්. අද Live at 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්දා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ඇමති විමල්ට තවදුරටත් චෝදනාව. ගැලරිය චූන් කරන්න යනවා නම් අපි පෑදිලෙම කියනවා එළියට ගිහිල්ලා ගැලරිය චූන් කරන්න. විමල්ගෙන් සැර පිළිතුරක්. පොඩි ළමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා. ඒවට අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. සියලුම ශ්‍රේණි සඳහා දිවයිනේ සියලු පාසල් මාර්තු 15 සිට යලි ආරම්භයි. පුංචි ලෝකාන්තයෙන් වැටි අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමු වෙයි. පාස්කු ප්‍රහාරය ගැන CID පරීක්ෂණ අසම්පූර්ණයි. නීතිපතිගෙන් චෝදනා. වැරදුණු කුරුමානම. අච්චු පොතේ තිබී හමු වූ මුදල් යලි බාර දුන් දීප්තිගේ මනුස්සකම. තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැමුන් කරන විවේචන ගණන් ගත යුතු මට්ටමක නැතයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද මේගමු ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සතියන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් මුල් කරගෙන එම පක්ෂය තුල ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාර්යවසම් මහතාද විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළා. විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂෙත් නෙමෙයි. එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න කිසිදු අයිතියකුත් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමාට අයිතියක් නැහැ. මේ වගේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා අද ඔහුට විරුද්ධව විභාග වන පාස්පෝර්ට් නඩුවට පෙනී සිටීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේ තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. තවත් පක්ෂයක හිටියයි කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ කියලා එහෙම නීතියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කතා කිරීමේ නිදහස සීමා කරලා නැහැ. එහෙමනම් අපිට UMP ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට JVP ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට අපේ සංධානය ඇතුලේ තියෙන වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ එක එක්කෙනා හදාගත්ත පටු සීමාව. හැබැයි පාර්ලිමේන්තුවේදී නවක මන්ත්‍රීවරයෙක් තමයි බුදුපාටේ වාග්බාර එල්ල කරන්නේ. ඔහුතුමා ජේෂ්ඨයෙක් හැටියට මේක නවකපත් කරා. පොඩි ළමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා. ඒවට අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. 2005 ජනාධිපතිවරණයේදී පස්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් ආව විවේචනයන් පමණ ඉක්මවා කැප වුණා කියලා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට ඒ 2005 ජනාධිපතිවරණයේදී පමණ ඉක්මවා කැප වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව දිනවන්න කටයුතු කිරීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම යුද්ධය යන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව වටන්න කැස කවනකොට ඒ පිළිබඳව ඇතිවෙච්ච මතභේදවල ප්‍රතිඵලයක් හැටියට එළියට ඇවිල්ලා එදා යුද්ධ කරගන්න අවශ්‍ය සහයෝගය දීපු එක වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ 2015 ජනවාරියට පෙරදෙනකොට පෙරදුනාට පස්සේ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම සඳහා නුගේගොඩින් පෙබරවාරි 18 මහින්ද සුළඟ ආරම්භ කරන්න පුරෝගාමී වෙච්ච 4-5 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච එක වරදක් නම් මං ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ හැම දෙයක්ම වරදක් නම් තමයි ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි කියලා කියමින් ඒක යථාර්ථයක් කරගන්න කටයුතු කරපු එක ඒ ජයග්‍රහණයට පුරෝගාමීව දායක වෙච්ච එක වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි. ඔය බොරු අවලාද ගහන්නේ. විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇති වී තිබෙන මතකැටුම සම්බන්ධයෙන් තවත් පාර්ශව රැසක් අදත් අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළේ තියෙනා වූ ආණ්ඩුවේ ඕන කටයුත්තක් අපිට කමන්නේ. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුල එතුමාට මොන විදියකට අපි ඉඩකට තියන්නේ මින් මත්තට මේ වගේ ප්‍රකාශ කරා. මම ඉතාමත් ආදරෙන් විමල් වීරවංශ මැතිතුමාට කියන්නේ ඔබතුමාගේ වැඩක් බලාගෙන හිටියොත් ඇඟට ගුණයි. එimhe බැරි නම් පුළුවන් අයින් වෙලා ගිහිල්ලා අලුත් පක්ෂයක් හදාගෙන අලුත් සංධානයක් හදාගෙන විපක්ෂයට නායකත්වය දෙන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අය එක මතයක ඉන්නවා. විමල් වීරවංශ මැතිතුමා මේ කරන වැඩේ වැරදි. ඔහුට විරුද්ධව අපේ පක්ෂය තුල අණක් දෙන්න එපා. අපේ පක්ෂය තුල උට ක්‍රියා කරන්න දෙන්න එපා. ඔව්ව පුළුවන් නම් ආණ්ඩුවෙන් ඉවත් කරන්න කියන එක තමයි අපිට ඉල්ලලා තියෙන්නේ. ඔය ස්වාධීන දේශපාලන මතයක් අදහසක් ස්ථාවරයක් එක්ක ඉඳගෙන දක්වන ප්‍රතිචාර නෙමෙයි. තමන්ට ලැබෙන මොකක් හරි කට්ට අඩු වුණාම ඒක ගන්න දඟලන ක්‍රමයක් තමයි ඔය තියෙන්නේ. මේ හැම කෙනෙක්ම නව රජයක් පිහිටවන්නට ඉතාමත්ම දැවැන්ත කැපවීම කරපු උදවිය. ඒ ප්‍රශ්නේ ඒ අයම බේරගනි. හැබැයි අපි මතක් කරලා දෙන්න ඕනේ විමල් වීරවංශ ඇමැතුමාටත් ඔය විමල් වීරවංශ ඇමැතුමත් ඔය තත්වයට ගොඩ නැගුණේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හින්දා. ලඳු කැලෑවක කොන්ද පැණිවරක ගහක් හැදිලා පළදාවත් ඇවිල්ලා දැන් ඒකට හෙන ගහපු වගේ මට්ටමක් නේද දැන් තියෙන්නේ. එහෙම ලඳු කැලෑවක් නම් නෙමෙයි හොඳ ශාස්ත්‍රීය වගාවක් මැද තියෙන පැණිවරක ගහක් කිව්වට කමන්නේ නැහැ. තාම නම් හෙන ගහලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අර කුණවදින සන්නායක තියෙනවානේ. ඒ සන්නායකයා හරි යොදලා නවත්ත ගන්න තමයි උත්සාහ කරන්නේ. සියලු ආකාරයේ ප්‍රතිවිරෝධතා එකට ගැප් කරගෙන තමයි මේ ආණ්ඩුව යන්නේ. ඒකට විමල් වීරවංශ මහත්තයාට අපිට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ ගොඩාක් කතා කිව්වනේ රාජ්‍ය දේපල මහජන සම්පත් විකිණීමට විරුද්ධව. පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධව. ඒ වගේ ගොඩාක් කතා කිව්වා. ඒ කියපු කතා දැන් කො විමල් වීරවංශට කියන්න ඕනේ. ඔයා එක්ක කියපු දේ කරන්න බැන්නම් ඔය එලීට යන්න කියලා. කඩගත්තත් අපි කවුද? අපි වෙනකොවත් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පවුලේ මිනිස්සු. පවුලේ කාට පිටේ කාට බයින්න දෙන්න එපා. අපි ඇතන බැනගම්. එතන අම්මයි තාත්තයි රණ්ඩු වෙන්නේ. ආයාලු වෙනවා. අපි සියලු දෙනාගේ පරමාර්ථදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ. එතුමාට අබමලක ප්‍රශ්නයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අනිකුත් අයටත් අපි කියනවා ඔහුව පාවිච්චි කරන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න කියලා. මඩොල් සීම පුංචි ලෝකාන්තයේ නැරඹීමට ගොස් ප්‍රපාතයකට වැටි අතුරුදන්ව සිටි තරුණයාගේ මලසිරුර 3 දින මෙහෙයුමකින් පසුව අද සොයා ගැනුණා. යුද හමුදා විශේෂකාර්ය බලකා නිලධාරීන් කඹ ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස සිදු කළ මෙහෙයුමකින් පසුවයි සිරුර ගොඩ ගැනීමට හැකියාව ලැබුණේ. වෛද්‍යවරුන් ඇතුළු මිතුරන් කණ්ඩායමක් සමග මෙම තරුණයා මඩොල් සීම පුංචි ලෝකාන්ත චාරිකාවකට එක්ව තිබුණේ පසුගිය 6 වෙනිදායි. අදාළ පිරිස 6 වෙනිදා රාත්‍රියේ පුංචි ලෝකාන්තයේ නරඹා එහි රාත්‍රිය ගත කර තිබුණා. කෙසේ වෙතත් එදින අලුයම 3ට පමණ ඇදහැළුණු වර්ෂාව සහ සුළං තත්ත්වය සමග ඔවුන් යලි සිය වාහන වෙත පැමිණියද ඔවුන් සමග පැමිණි තවත් පුද්ගලයෙකු එහිදී නොසිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. පසුව පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුම් දියත් කළේ අතුරුදන් වූ පුද්ගලයා පයලිස්සා පහළට වැටුණු බවට අනුමාන කරමින්. මෙලෙස අතුරුදන්ව සිටියේ කළුතර මග්ගොන ප්‍රදේශයේ පදිංචි මාධ්‍ය ආයතනයක සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරන දිනුර විජේසුන්දර නැමැති 35 හැවිරිදි පුද්ගලෙ. කෙසේ වෙතත් පැවති දැඩි මීදුම් සහිත තත්ත්වයේ හේතුවෙන් අතුරුදන්ව සිටි පුද්ගලයා සොයා ගැනීමට එදින හැකි වුණේ නැහැ. අතුරුදන්ව සිටි දිනුර විජේසුන්දර සොයා අඛණ්ඩව 3 වන දිනටත් යුද හමුදා විශේෂ බලකා බට පිරිස් රැෆ්ලින් කබා ආධාරයෙන් අද ප්‍රපාතයෙන් පහළට බැස සෝදිසි කිරීම්වල නිරත වුණා. ලෝකාන්තයේ උඩ සිට මීටර් 1500ක් පහලින් තිබෙන දොරපොඳ රඹුක ප්‍රදේශයේ ගල්තලාවක් මත තිබී දිනුර විජේසුන්දරගේ සිරුර යුද හමුදා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද සවස සොයා ගනු ලැබුවා. බාණ්ඩ වර්ග 27ක මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත්තද එමගින් සිදුවී ඇත්තේ බඩු මිල අඩුවීම වෙනුවට බඩු මිල වැඩිවීම බව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය චෝදනා කළා. මෙම චෝදනා මුල් කරගෙන අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක්ද හටගත්තා. මේ අතර කාති උසාවි ක්‍රමයට එරෙහිව අද අතුරුලිය රතන හිමියන් පාර්ලිමේන්තුවේදී පෞද්ගලික 50 කෙටුම්පතක්ද ඉදිරිපත් කළා. මුස්ලිම් නීතිය නිසා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය බව අපගේ අදහසයි. අවුරුදු 12ට අඩු දැරියන් පවා කාතිවරයාගේ අවසරය ඇතිව සහ 12ට වැඩි නම් කාති අවසරය නැතුව වැඩිහිටි පිරිමින්ට විවාහ කර දිය හැකිය. ඉතාමත්ම වැදගත් යෝජනාවක් ඉදිරිපත් කෙරුවේ විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරියක් හැටියට කාන්තා සංසන්දයේ සභාපතිතුමිය හැටියට මම මේ යෝජනාව විස්තර කරනවා. විශේෂයෙන්ම මුස්ලිම් විවාහ දික්කසාද වීම නීතිය හරහා කාන්තාවන්ට විශාල අසාධාරණ වෙනවා කියලා මේ කාන්තාව අපිට ඇවිල්ලා පැමිණිලි කරලා තියෙන නිසා මේක ඉතාමත්ම වැදගත් යෝජනාවක්. මේ පිළිබඳව අපි മന്ത്രിවරුන් මුස්ලිම් മന്ത്രിවරුන් එකතු වෙලා එතුමිය කියපු පරිදි කාන්තාවන්ට තියෙන සමහර ප්‍රශ්න පිළිබඳව අපි අධ්‍යයනය කරලා ඒවා ඔක්කොම निराකරණය කරන්නටත් මේ රටේ පොදු නීතියට සමානව ඒ වයස් සීමාවන් අනිකුත් දේවල් සංශෝධනය කරන්නටත් අපි එකඟ වෙලා තිබෙනවා. ඒ බැවින් අපේ අතුරුලිය රත්න ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරපු මේ කාරණා පිළිබඳව ඊට වඩා ගැඹුරට කාබලා අපි රජයේ නිලීමක් කරනවා අධිකරණ අමාත්‍ය හරහා මේ නිර්දේශ කරලා තියෙන සංශෝධන වහාම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නටයි කියලා. දැන් මේ රටේ පුද්ගල නීති කීපයක් තිබෙනවා. දැන් ඇත්තටම අපේ ඇමතිතුමියත් මේ යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා වැරදි. මේ 27 පුද්ගල රත්න ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු එකක්. මේක විවාදෙ නොගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේක වැරදි. කවුරු කතා නායකතුමනි අද දවසේ දිවාහාරය මේ වෙලාවට මේ විවාදයට ගන්න කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මම හිතන්නේ කෑම පැය භාගේ ලබා දිය යුතුයි. ඒකට අපිට එකගෙන අමාරුයි. පාර්ලිමේන්තුවක් දවසකට විවෘත කරනවා කියන්නේ විශාල මුදලක් මේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වැය කරනවා. ඒ නිසා මේ ප්‍රායෝගිකව ඉල්ලීමක් කරන්නේ. ඔය මේ නිලධාරී ගිහිල්ලත් කෑම කන්න ඕනේ පැය භාගයේදී පැය භාගයට අඩු කරලා තියෙන්නේ. ඒ නිසා මේකට අපි පක්ෂ නායක රැස්වීමක් හඳවන ඊළඟ පාර ඉන්නවා ගම් කරන්න ගන්න මම දෙක ගන්න බෑ. ඇත්තටම මේ පාර්ලිමේන්තු වෙන එකේ වැදගත්ම අංගය මේ දිවාහාරයට පැය භාගයක් වෙන් කිරීම නෙවෙයිනේ. මේ රටේ මිනිසුත් බලාගෙන ඉන්නවා අපි පාර්ලිමේන්තුවේ කරන කියන දේවල්. ඉතින් මම එකඟයි ඔබතුමා කියන දේට. අපි හැබැයි පක්ෂ නායක රැස්වීමක් හඳවලා නැත්තම් අපි පක්ෂ නායක රැස්වීමේ තීන්දුව తీරන අරගෙන මෙතන වෙනස් වෙන එක මම හිතන්නේ ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි. ඇත්තටම රටේ මිනිස්සු බලලා මේවා දිහා hina වෙනවා. ඒලාව ටයිම් මැනේජ්මන්ට් පාර්ලිමේන්තුවත් කරන්න බැරි විපක්ෂයක් නැත්තම් ආණ්ඩුවක් වෙනකොට කොහොම රටක් හදන්නේ? මිනිස්සු hina වෙන්නේ මේ දිවාහාරයට පැය භාගයක් අරගන්න එක ගැන hina වෙයි. නැතු විවාදයක් කරන එක ගැන hina වෙන්නේ නැහැ. නෑ අපි කවුරුත් තීරුම් ගන්න කාලය කළමනාකරණය කර ගැනීමේ තියෙන වැදගත්කම. සුදුසියනි 85ට අපි ගහපු ගැසට් නිවේදනයේට කවුරුවත් සීනි අලෙවි කලේ නැහැ සතොස් හැර. ඒ නිසා 110යි 120ට අලෙවි වුණේ. ඒ රුපියල් 99ට අඩු කරලා තියෙනවා. ගැසට් නිවේදන තියෙනවා. කලින් තිබුණ ගැසට් නිවේදන ඊයේ දිනේදී කැබිනට් මණ්ඩල තීරණ අනුව සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. ඒ ගැසට් නිවේදන තුලින් මේ දරපු උත්සාහය අසාර්ථක වීම නිසා තමයි මේ අලුත් උත්සාහයක් හදලා තියෙන්නේ. ගරු කතානායකතුමේ පාර්ලිමේන්තුවට වඩා වැඩි සීනි පාර්ලිමේන්තුවේ 88යි. දැන් ඔබතුමා දෙන්නේ 99ට. හැම භාණ්ඩයක්ම මේ වගේ පාර්ලිමේන්තුවට වඩා වැඩි. ඒ පනෝල ගැසට් නිවේදනයක් නිකුත් කළාට ඒ ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ කොහෙවත් විකුණුන්නේ නැහැ. සතොස හැර භාණ්ඩේ පාර්ලිමේන්තුවේ 88යි විකුණා දෙන්නේ 99ට. ඒ පාර්ලිමේල ගැසට් එක අහෝසි කරලා තියෙන්නේ. තේරුම් ගන්න. මේ ඕනේ ගොනිකුට යුද්ධ කරනවා වගේ නෙමෙයි. නීතිඥයෙක් විදියට නැගිටලා වැදගත් මහත්යෙක් විදියට කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. මම ඇහුවේ පාර්ලිමේල 88යි මෙතුමා දෙන්නේ 99ට. ගැසට් නිවේදනයේ අහෝසි කරන තීරණේ අරන් තමයි මේ මිල ප්‍රකාශයටපත් කළේ. COVID-19 ආසාදිත රෝගීන් 571 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70806ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 492න් පාසල් 412ක් ලබන 15 වෙනිදා සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය G.L. Peiris මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසේ දිවෙනේ සියලු පාසල් මාර්තු මාස 15 වෙනිදා සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 492න් පාසල් 412ක් ලබන 15 වෙනිදා සිට ආරම්භ කළ හැකි බවට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව නිර්දේශ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය G.L. Peiris මහතා පවසනවා. එම නිර්දේශ මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බවත් ඔහුගේ අනුමැතියට යටත්ව ලබන 15 වෙනිදා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අනෙක් පාසල් 80 මාර්තු 15 වෙනිදා අලුත් වාරයේ ආරම්භ වන විට පටන් ගැනීමට අදහස් කරනවා. මාර්තු 11 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණාම මාර්තු 15 වෙනිදා මුළු දිවයිනේම සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට අපි අදහස් කරනවා. ලබන 15 වෙනිදා සිට බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ඊළඟ 15 වෙනිදා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරනවා. ප්‍රමිතියෙන් උතු මුඛාවරණයක් ලබා දෙන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. අපි කිව්වා ආම්බු ඇන්ටිජන් පරීක්ෂාවක් හෝ PCR පරීක්ෂණයක් කරන්න කියලා. ඒක සම්බන්ධව නිශ්චිත වැඩපිළිවෙල තාම ඇති වෙලා නැහැ. සාමාන්‍ය පෙළ විභාගේ මාර්තු මාසේ පළවෙනිදා පටන් ගන්නවා. විභාග කාර්ය මණ්ඩලයට හරි අඩු ගානේ එන්නත් ලබා දීම ගුරුවරුන්ගේ ආරම්භ කරන්න කියලා ඒ පිරිසෙන්. නමුත් නිසි අධීක්ෂණයක් මේ සම්බන්ධ මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගී වන උතුරු කොළඹ ප්‍රදේශයේ ගුරුවරුන් අද PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරුණා. උතුරු කොළඹ පාසල් දෙකක ගුරුවරුන් දෙදෙනෙකුත් ළමයින් දෙදෙනෙකුත් කොවිඩ් ආසාදනය වී ඇතයි අපිට ප්‍රතිඵල ලැබුණා. ඒ අනුව අපි තීරණය කළා උතුරු කොළඹ O level විභාගයට සහභාගී වන සියලුම ගුරුවරුන් පරීක්ෂණය කිරීම සඳහා කොවිඩ් අවධානම් තත්ත්වයක් හේතුවෙන් මොණරාගල ප්‍රදේශයේ පිරිවෙනක් වසා දමා එම පිරිවෙනේ භික්ෂුන් වහන්සේ 12 නමක් නිරෝධාහනීය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. එම පිරිවෙනේ පැවති දානමය පින්කමක් සඳහා සහභාගී වූ කොළඹ පදිංචි 5 දෙනෙකුට සහ මොණරාගල වෙළංගසන්දිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වීම මෙම තීරණයට හේතු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ගම්පහ පොදු වෙළඳ සංකීර්ණය හා ඒ අවටින් තවත් කොවිඩ් ආසාදිතින් 10 දෙනෙකු අද හඳුනාගත්තා. ඒ අනුව තවත් වෙළඳසැල් 50ක් පමණ වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. මේ වන විට එම ප්‍රදේශය ආශ්‍රිතව ආසාදිතින් 38 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර වෙළඳසැල් සහ මාර්ගද తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර විවාහ මංගල උත්සව ආශ්‍රිතව අසාධිතයින් වාර්තා වීමේ අවස්ථා කිහිපයක් පසුගිය දින කිහිපය තුලදී වාර්තා වුණා. දෙනියායේ පිටබැද්දර ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකට සහභාගී වූ පිරිස අතරින් අසාධිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබුණා. එමෙන්ම කුරුණෑගල අඹන්පොළ ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකට සහභාගී වූ 250 දෙනෙකුගෙන් 136 දෙනෙකු පමණ අසාධිතයින් බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍යාංශ සඳහන් කළා. සෞඛ්‍යාංශ පැවසුවේ එම ප්‍රදේශයෙන් වාර්තා වන වෛරසය සීග්‍රීන් ව්‍යාප්ත වන ආකාරයක් දක්නට ලැබෙන බවයි. ඇත්තටම එහෙනම් අලුත් ප්‍රභේදයක්ද මේ බිහි වෙලා තියෙන්නේ කියන එක මේ අඹම්පොළ ආශ්‍රිතව අපි හොයලා බලනවා. නමුත් අවාසනාවකට කාරණේ තමයි අපේ රට තුල ඒ සඳහා ඊටාම අවම පහසුකම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මීට ඉස්සෙල්ලා අපි දැක්ක කෑගල්ලෙත් මේ වගේ තත්ත්වයක් මතුවෙමින් තිබුණා. මේ ප්‍රභේද හඳුනා ගැනීම ඊටා වැදගත් වෙන රට ඇතුළට අලුත් ප්‍රභේද එන එක. දැන් හොඳම උදාහරණ ගන්නකෝ. දැන් දකුණු ආප්‍රිකාව ඊයේ දවස්වල ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිතා කිරීම తాවකාලික වත්තිට එවුවා. ඒ අයර කරපු පරීක්ෂණ වලින් දකුණු ආප්‍රිකාවේ වාර්තා වෙච්ච අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් ඔරොත්තු දීමක් වෙන්නේ නැහැ. ඒතකොට දැන් අපි දන්නවද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රට ඇතුළට ඇවිල්ලාද කියලා? එහෙම දැනගන්න අපිට පහසුකම් තියනවද? මේ අතර PCR පරීක්ෂණ දහස් ගණනක් රසායනාගාර තුල ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්තීය ආයතනයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විතරක් මේ වෙනකොට PCR පරීක්ෂණ 5000ක් හෝ 6000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා වාර්තා දෙන්නට නොහැකිව. ඒ වගේම අනුරාධපුර රෝහලේ මේ වෙනකොට 1500ක වගේ ප්‍රමාණයක් තියෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ 1000කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ ආකාරයෙන් ගත්තාම නැවත වතාවක් PCR පරීක්ෂණ කරගත නොහැකිව ගොඩගැහිච්ච ප්‍රමාණයක් තියෙනවා. මේක ලංකාවේ රජයේ රසායනාගාර පද්ධතියේ ධාරිතාව පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. මේක පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරන දුර්වලතාවයක්. මේ අතර වෛරසය ආසාදනය වී සැඟව සිටි යුවලක් කොස්සත පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මේ වන විට දංකොටුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ මාර්වින රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. මේ අතර මඩකලපුව කාතන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුදකලා කර තිබූ ग्रामनिलधारी वसंत दाहयक हुदकला बव इवत् कर तिबेनवा मातले दिश्रिके इस्मान मावत सह मीदनीय ग्रामनिलधारी वसमे वरकामुर प्रदेशयेद हुदकला बविन इवत् करुणा मे अतर कोविड-19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 9 දෙනෙකුද ඊයේ මිය ගිය අතර සමස්ත මරණ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම කොවිඩ් ආසාදනය වීමෙන් මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුද මිය ගිය බව පොලිසිය සඳහන් කළා. මේ අතර කොවිඩ් මර්ධනයෙන් නැත මේ වන විට පුද්ගලයන් 175000කට පමණ ලබා දී තිබෙනවා. මේ වෙලාවේ අපි නැවතත් මේ ඇස්ට්‍රසෙනිකා එන්නතම මිලියන 18ක් අපි ගන්න ක්‍රියාමාර්ගය කරන් තිනවා ඖෂධ නීතිගත් සංස්ථාවෙන්. අපි ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සම්මතතා පාවිච්චි කරලත් අපි ඉන්දියානු රජයෙන් මේ ඉක්මනින් ලබා ගන්න කටයුතු දියත් කළා තියෙනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ගත්තොත් ලබන මාසෙ වෙනකොට අපිට තව එන්නත් ප්‍රමාණයක් ලැබෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒකම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කියන එන්නත දැන්ට ලෝක රටවල් 22ක පාවිච්චි වෙනවා. දකුණු කොරියාව ඇතුළු ඒ එන්නත අපි දැන් ඖෂධ නියාමන අධිකාරියට දීලා තියෙනවා. ඉතා ඉක්මනින් මේක ගැන අධ්‍යයනයක් කරලා අපිට ලියාපදිය වදින ලැබී ඉල්ලීමක් කරලා තියෙනවා. එතන तब यम किसी इन प्रमाण लगा गई विराम अनतुर्व तव देशीय पुआत किहिपयक वेतटई अवधानय ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන ලංකාවට ආවේනික ක්‍රුඩියා සෙලනිකා ශාකය පරීක්ෂා කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් අදම ස්ථානයට පැමිණියා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ ගස ආරක්ෂා කිරීමට සුදුසුම ක්‍රියාමාර්ගය ගන්නා බවයි. ගම්පහ දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙම ක්‍රුඩියා සෙලනිකා ශාකය පරීක්ෂා කිරීමට වන නිලධාරීන් එහි ගියේ අද පෙරවරුවේ. එම අවස්ථාවට ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් පිරිසක්ද පැමිණ සිටියා. දැන් අපි කරපු වැඩේ ඔයගොල්ලෝ දැක්කනේ. ඔයගොල්ලෝ එනවා ඔයගොල්ලෝ නිවුස් එක හදාගන්න. එහෙනම් ගන්න පියවර මොකක්ද කියලා කියන්නේ ඔබට. ගන්න පියවර තමයි අපි දැන් මේ තොරතුරු සියල්ලම නිරීක්ෂණය කළා. නිරීක්ෂණය කරලා ගන්න ඕන හොඳම පියවර අපි ගන්නවා. මේ අතර ගස පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද සංවාදයක් ඇති වුණා. මේ දිනවල මාධ්‍ය තුල විශාල කතාබහකට ලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දිසා වන අඩවි නිලධාරීතුමියක් වන දේවානි මහත්මිය මේ හුදකලා සටනක් ශාකයක් වෙනුවෙන් හුදකලා සටනක් ගෙනියනවා කියලා. විශේෂයෙන්ම ක්‍රුඩියා සිලිකිනා කියන ශාකය රක්ෂිත ශාකයක් හැටියට නම් කරලා තියෙන ශාකයක්. ඉතින් ඒ නිසා මේ ශාකය බේරගන්න රාජ්‍ය නිලධාරීවරියක් තනියම හුදකලා සටනක් කරන්න අවශ්‍ය නැහැ. අපි රටක් හැටියට එහෙනම් මේ සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ විෂයපතය බාරව කාටද තියෙන්නේ, ඒ වගේම විශේෂ සඳහා කටයුතු කරන්නේ කොහොමද කියන ඒ නිලධාරිනිය දන්නේ නැතුව කටයුතු කරනවා. හුදකලා වුණු අය හුදකලා සටනක් ගෙනියනවා කියලා පෙන්වන්න උත්සාහ ගන්නවා. නමුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් මේ මොහොත වෙනකොට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් අපේ අමාත්‍යාංශ දෙකේ ලේකම්වරු දෙන්නත් දැන් එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ඒ කාර්ය කරනවා. එසේ නොහැකි නම් විකල්ප දෙයක් අපි දෙන්න උත්සාහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උම්මත්තකයක් උම්මත්තක විදියට කටයුතු කරන අය ඉන්නව නැතුව නෙවෙයි. නමුත් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න අපි සූදානම්. මේ දේවානී මැතිණිය තමයි තුමියගේ තනි බලය ප්‍රයෝගී කරගෙන මේ ශාකය සුරක්ෂා කරන්නට තීන්දුව කරේ. දැන් උත්සාහයක් දරනවා මේ ශාකය වෙනත් තැනකට ගෙනහිල්ලා හිටවන්න. මේ ශාකය එක තැනක ඉඳලා තවත් තැනකට ගිහිල්ලා පැල කරන්නට හදනකොට ඒ ශාකේ විනාශ වුණොත් කවුද ඒකට වග කියන්නේ? ඒ වගේම මේ ප්‍රශ්නේ මතු කරපු දේවානි මැතිණියට අපහාස කරමින් මේ සභාගර්භයේ මහජන මන්ත්‍රීවරු කතා කළා. අපේ දිසාවන නිලධාරී තුමිය දේවානි ජයතිලක මහත්මියගේ සේවය පිළිබඳවත් එතුමියගේ ක්‍රියාකලාපයන් පිළිබඳවත් කිසිම විවේචනයක් කළේ නැහැ. පරිසරය ආරක්ෂා කරන්න ඒ විශේෂභාර අමතවරය ඇතුළු මේ ආණ්ඩුව පැහැදිලිව වැඩ කටයුතු කරනකොට නිලධාරී තුමිය තනි වෙන්න අවශ්‍ය නැහැ කියන කාරණේ කිව්වේ. ඒකට අපි සහයෝගය ලබා දිය යුතුයි කියන පණිවිඩයයි දුන්නේ. මිල මුදලට යහපත අයහපත සිදුවන කාලෙක මනුස්සකමේ අගය ගැන මුළු ලෝකෙටම මිල කරන්නට බැරි පාඩමක් කියලා දුන්න පුංචි දුවෙක් ගැන අපිට ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අහන්නට ලැබුණා. අද උදෑසන පත්තරේ වැඩසටහනින් අපි ඇයව සොයාගෙන ගියා. රටට ලෝකෙට මනුස්සකමේ අගය ගැන කියලා දුන්නු මේ ආදරණීය පුංචි දියණිය. ගිහිල්ලා පන්ති බාර මැඩම්ට බාර දුන්නා. පන්ති බාර මැඩම් මේවා මේ ලොකු මැඩම්ට දුන්නා. දීප්තිගේ මේ ක්‍රියාව පාසලේ කාගෙත් ඇගීමට ලක් වුණා. දීප්ති එයාගේ නංගි, අම්මයි, තාත්තයි මේ පුංචි පැලේ ජීවත් වෙන්නේ අගහිඟකම් හුඟක් මැදයි. කොච්චර අගහිඟකම් තිබුණත් මේ පුංචි පවුල මනුස්සකම් අතින් නම් කොච්චර පොහොසත්ද කියලා කාටත් හිතෙන්නේ මේ සත්ක්‍රියාවත් එක්කයි. දීප්තිගේ මව පවුලේ බර සැහැල්ලු කරගන්න දිනපතාම කුලී වැඩක් කරනවා. දෙනෙත් නොපෙනෙන දීප්තිගේ පියා ජීවිතේ සරි කරගන්නේ තවත් කෙනෙක්ගේ හිත සතුටු කරලා පුංචි ගීතයක් ගායනා කරලා. අම්මයි තාත්තයි නංගිටයි මටයි උගන්වන්න ගොඩාක් මහන්සි වෙනවා. මම ලොකු වෙලා ඊට කෙනෙක් වෙන්න කැමති. ඊට කෙනෙක් වෙලා අම්මටයි තාත්තටයි හොඳට සැලකන්න කැමති. ඔබ නැවතත් Live at 8 සමග. පාස්කුවේදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා අසම්පූර්ණ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකාර නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ නීතිපතිවරයා විසින් අදාළ ලේඛන නිවැරදි කර එවීම සඳහා නැවතත් පොලිස්පතිවරයා වෙත යොමු කළ බවයි. ඒ සමගින් දැන් රටවටින් අටට. රටවටින් අටට. දිවයින පුරා විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් සසුන රකින ජනමාධ්‍ය මෙහෙවර ස්වර්ණ ශ්‍රී සාදුනාද ක්‍රියාත්මක වුණේ පඩුවස් නුවර ශ්‍රී ඥානෝදය පිරිවෙන් විහාරස්ථානයේදී. ශ්‍රී FM සහ ස්වර්ණවාහිනී අත්වැල් බැඳගත් මේ මෙහෙවර තුලින් මෙරට තුල විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදී ස්වර්ණ ශ්‍රී සාදුනාද තුලින් විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් පරිත්‍යාග රැසක් සිදු වුණා. මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්තානයෙන් ගෙන්වා තිබූ අර්ථාපල් අල කිලෝග්‍රෑම් 26000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ ගබඩාවක තිබී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද පස්වරුවේ සොයාගනු ලැබුවා. පාකිස්තාන ව්‍යාපාරිකයෙකුගෙන් දඹුල්ල ප්‍රදේශයට මෙම අලතොගේ ගෙන්වූ බව කියන දඹුල්ලේ ව්‍යාපාරිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. බම්බලපිටිය දුම්රිය පලාසල ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් දෙකක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද මෙලෙස ඉවත් කරනු ලැබුවා. හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයකින් පැමිණ මහමග ගමන් කරන කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ ජාවාරමේ නිරත පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය සමත් වී තිබෙනවා. එලෙස කළුබෝවිර රෝහලේ හෙදියක සතු අත්බෑගයක් බොරලැස්ගමුව ප්‍රදේශයේදී පැහැර ගැනීමට දරන උත්සාහයක් CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ඒ සමගින් live at 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. එළවුම් කරන සියලු නිමවුම් සඳහා 100